මේ රංජිත් සිමලපිටිය ගරු ඇමතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාවට විපක්ෂය විරුද්ධ වෙන්නේ නැහැ. මොකද අපිට විරුද්ධ වුණොත් මේ අවස්ථාවේදී රට මේක නිකන් අර එකපාරට නවතිනවා. එකපාරට නැවතුනොත් ඉතින් අපි හිතනවා අපි කියනවා ඒක disorderly default අක්‍රමික ණය පහර හැරීමක් වෙනවා. අක්‍රමික ණය පහර හැරීමක් වුණොත් සම්පූර්ණ මූල පද්ධතිය කඩාගෙන වැටෙනවා. ඒ නිසා අපිට රාජ්‍යයට තියෙන අපහසුතාවය තේරෙනවා. ඒ නිසා අපි මේකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබතුමා කියපු කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරන්නත් ඕනේ. ඔබතුමා කිව්වා වෙනත් විකල්ප තියෙනවා නම් ඒවත් සඳහන් කරන්න කියලා. දැන් බලන්න මම සභාගත කරන්න ඔබතුමා කිව්වා මේ ණය වෙනස් වීමක් නෙමෙයි මුහුණත අගය සහ පොත් අගය අතර වෙනසක් කියලා. ඔබතුමා කිව්වා 100ක් ගත්තොත් යම්කිසි ප්‍රමාණයක් දෙන්න වෙනවා. ඒක කලින්ම ගෙවනවා. ඉතුරු ටික තමයි අපිට භාණ්ඩාගාරයට ලැබෙන්නේ කියලා. දැන් අද තිබ්බ ට්‍රෙෂරි බිල් ඔක්ෂන් එක ඊයේ. එතකොට දැන් ඊයේ ඔක්ෂන් සම වෙන. අද ඔක්ෂන් එකේ දින 91 පොලිය ආණ්ඩුව ගෙවනවා 133. 32.91. දින 182 ගෙවනවා 32.3. දින 304 ගෙවනවා 129.46. දැන් මම සභාගත කරන්න කැමති ගරු නියෝජ කතානායකතුමනි මෙන්න මේක හැන්ඩ්ෂාට් ගත කරන්න. මේකෙන් පෙන්නන්නේ මොකද්ද? මේ පෙන්නන්නේ මේකට අපි කියනවා යීල්ඩ් කර්ව් කියලා. මේ කන්නගලර සද්ද පොඩක් නවත්තන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න, විවාදයට බාධාවක් නොවන පරිදි හැසිරෙන්න. හරි, එතකොට මේ යීල්ඩ් කර්ව් එක කියන්නේ මේ තියෙන්නේ මාස 3. මාස 3න් පටන් ගත්තාම අවුරුදු 2, 5, 10. මේක තමයි රජයකට ගෙවන්න තියෙන පොලිය. මාකට් එකේ ඉල්ලුම හා සැපුම මත නියම වෙන පොලිය අනුපාතය. දැන් රුපියල් 100ක් ගත්තනම් මේක පටන් ගන්න මේ යීල්ඩ් කර්ව් හතරක් තියෙනවා. ඔක්තෝබර් මාසේ ගිය අවුරුද්දේ 21 ආණ්ඩුව 100ක භාණ්ඩාගාරක බිල්පතක් නිකුත් කරා නම් ආණ්ඩුවට 91ක් ලැබෙනවා. මොකද පොලිය තිබ්බේ 109ට. අද 100ක් නිකුත් කරා නම් ආණ්ඩුවට ලැබෙන්නේ කීයද? 66යි. අපි ට්‍රෙෂරි බිල් එකක් දුන්නොත් 100 රුපීස් ට්‍රෙෂරි බිල් එක රුපියල් 66යි ලැබෙන්නේ. එදා ලැබුණා අවුරුද්දකට කලින් රුපියල් 91ක්. එතකොට මේ හිඟය අපි පියව ගන්න වෙනවා. එතකොට ඒක පියව ගන්න අලුතෙන් ණය ගන්න වෙනවා. ඒ නිසා තමයි මේ ණය සීමාව වැඩි කරන්නේ. එතකොට මේක ණය වැඩි නොවන පොතේ අගයයි මූණත අගයයි අතර වෙනසක් පමණක් නෙමෙයි. ඔබතුමා දන්නවා ණය ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මෙතන තියෙන ගැටලුව තමයි ඇයි මේ පොලිය මෙච්චර වැඩි? ඇයි පොලිය 134 අද? මොකද මේකට හේතුව? දැන් බලන්න මහ බැංකුවෙන් දෙන එහෙමත් නැත්නම් ඕවර්නයිට් රේට් එක, ඒ කියන්නේ බැංකුවකට අද මුදල් වැඩි නම් තව බැංකුවකට මුදල් අඩු නම් මුදල් මේ වෙළඳ පොලේ දවසකට අපිට පොලියට ගන්න පුළුවන්. අපි ඕවර්නයිට් රේට් එක කියලා කියනවා. ඒක නිර්මාණය වෙන්නේ ප්‍රතිපත්ති පොලියට යම්කිසි ආකාරයකට ප්‍රකාරව. එතකොට ඒ ඕවර්නයිට් රේට් එක අද ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා 115ක වගේ ලෙවල් එකේ තියෙන්නේ. හැබැයි ආණ්ඩුව ගන්නෙ 132ට 33ට. මොකද්ද මේකට හේතුව? මොකද්ද ඇයි මෙච්චර වෙනස? කාරු හරි කියන්න පුළුවන් ද්‍රවශීලීතාවයේ අඩුවක් තියෙනවා කියලා. නැහැ, මේකට හේතුව තමයි ක්‍රෙඩිට් රිස්ක් එක. ඒ කියන්නේ ණය ගෙවන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නේ. ඒ ක්‍රෙඩිට් රිස්ක් එක තමයි අවධානම. 115යි ගරු මුදල් ඇමතිතුමන්ලා රාජ්‍ය ඇමතිතුමන්ලා දෙන්න මගේ තර්කය ක්‍රෙඩිට් රිස්ක් එක තියෙනවා තව 115. ඇයි ක්‍රෙඩිට් රිස්ක් එකක් තියෙන්නේ? ක්‍රෙඩිට් රිස්ක් එකක් තියෙන්නේ රජය මේ ගන්න දේශීය නෑ. මම මේ කතා කරන්නේ ඉතාමත්ම සංවේදී කාරණාවක්. රජය අරගෙන තියෙන දේශීය ණය නැවත ගෙවන්න පුළුවන්ද බැරි දෙක පිළිබඳව වෙළඳ පොළ තීරණයක් අරගෙන තියෙනවා. ඇමතිවරයා මොනවා කිව්වත් වෙළඳ පොළ යම්කිසි තැනක ඉන්නේ. මොකක්ද ඒ තැන?
ඒ තැන තමයි ඔවුන් විශ්වාස කරනවා යම් කිසි විදියක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිද්ධ වෙවි කියලා. ඒ ඒක තමයි අවදානමක් හැටියට 115ක් වැඩිපුර ඉල්ලන්නේ ආණ්ඩුව ණය ගන්නකොට. එතකොට අපි මෙතන මම ඉතාමත්ම වගකීමෙන් කියනවා මොකද මේ අපේ රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ප්‍රශ්නයක්. එක බැංකුවක හරි යම් කිසි විදියකට තැන්පත්කරුවන් මුදල් අයින් කරගන්න ගියොත් ලොකු ගැටලුවක් වෙනවා. ඒක වෙන්න දෙන්න බෑ. ඒ නිසා රජයට වගකීමක් තියෙනවා මේ කොයි පැත්තටද ඔබලා ගමන් කරන්නේ මොකද්ද ඔබලාගේ ක්‍රියාමාර්ගය දේශීය ණය පිළිබඳව කියන එක ඉතාමත්ම වගකීමෙන් රට සහ ලෝකය දැනුවත් කරා. ඒක නොකරනකම් මේ පොලි අනුපාතය පල්ලෙහාට ඔබලාට ගේන්න හැකියාවක් නැහැ. ඔව් පොලි අනුපාතය ඉහළ දැමීම නිසා මහ බැංකුවට පුළුවන් වෙලා තියෙනවා උද්දමනය අඩු කරන්න. අද උද්දමනයේ 160ට අවිල්ල තියෙනවා. දැන් පොඩ්ඩකට කලින් ඉදිරිපත් කරපු වාර්තාවේ 166 ඉඳලා. ඒක මහ බැංකුවේ සාර්ථක වැඩපිළිවෙළක්. හරි කාට හරි කියන්න බෑ මෙතන ඇවිල්ලා ඒ පොලි අනුපාතයේ ඉහළ නොදා මේ මේ උද්දමනය අඩු කරන්න හැකියාවක් තියෙනවා කියලා. එහෙම වෙන්නේ නෑ. අපි දන්න ආර්ථික විද්‍යාවට අනුව හොඳ දේ හොට හොඳයි කියන්න අපි කුහක වෙන්නෙත් නෑ. හරි ඉතින් මහ බැංකුවට කොච්චර ගැහුවත් මහ බැංකුවට තියෙන පරාසය ඇතුළත ඒ කට්ටිය තමන්ගේ වැඩේ කරගෙන යනවා. හැබැයි රජයට වගකීමක් තියෙනවා මේ අති අමාරු තත්ත්වය තුළ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව වැඩපිළිවෙලක් සකස් කරලා ඉදිරිපත් කරන එක මහ බැංකුවට කරන්න බෑ. මහ බැංකුවේ ඉන්නේ ස්ථායීකරණය කරන්න විතරයි. රජය තමයි ඉන්නේ සංවර්ධනය කරන්න, රට ආර්ථිකය වර්ධනය කරන්න සහ සමාජ සාධාරණත්වයකින් මේ 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 ලැබෙන දේ බෙදලා දෙන්න. දැන් මම කියන්නම් ඇහුවනේ විකල්පයක් ගැන. දැන් මෙතන බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා මේ හරියට මම කලින් කිව්වා වාගේ කොයි ආකාරයටද මේ විශාල දැන් කියවනේ ට්‍රිලියන 4ක් තියෙනවා බිල්පත් භාණ්ඩාගාර බිල්පත් ට්‍රිලියන 4ක් ට්‍රිලියන 8ක් තියෙනවා භාණ්ඩාගාර බැඳුම් කර ඔක්කොම ට්‍රිලියන 12 මෙවට එන අවුරුද්දේ ගෙවන්න තියෙන ණය තියෙනවා ට්‍රිලියන 2.2 ඒ ට්‍රිලියන මුළු පොලී ගෙවීම විතරක් ණය පසු ගෙවන්න නෙමෙයි ඒ ට්‍රිලියන 2.2න් ට්‍රිලියන 2ක්ම තියෙන දේශීය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරවල පොලී ගෙවන. එතකොට අපි යම් කිසි වගකීමකින් යුතු අදහසක් ඉදිරිපත් කරේ නැත්නම් වෙළඳපොළට දේශීය ණය සම්බන්ධයෙන් ඔබලාගේ වැඩපිළිවෙල මොකක්ද කියලා තවදුරට එන්න එන්න අර ණය නොගෙවයිදෝ කියන බිය නිසා වෙළඳපොළ විසින් අර 115 පොලියට එකතු කරන අවදානම් පොලිය තව වැඩි වෙනවා. හැමෝම දන්නවා 133ක රජය ණය ගත්තොත් රජය කොහොමද ඒවා ගෙවන්නේ. මම එදා කතාවේ කිව්වා මේක පොන්සි එකක් වගේ කියලා. කොයි ආකාරයටද රජය 133ට ණය අරගෙන ප්‍රොෆිට් එකක් හදන්න පුළුවන්ද ඊට වඩා මේ ණය ටික ගෙවන්නේ. කරුමන්තවන්ත මිනිත්තු 3ක් තියෙනවා. හරි ඒක කරන්න බෑ. එහෙනම් මොකද්ද විකල්පය? මොකද්ද විකල්පය? විකල්ප කිහිපයක් තියෙනවා. එක විකල්පයක් තමයි බැංකු සහ අර්ථ සාධකේ අයින් කරලා මහා බැංකුව සමග යම් කිසි ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන කතා කරා. ඒක එක විකල්පයක්. මොකද මම කියන්නම් බැංකු වලට අත තියන්න එපා. බැංකු වලට අත තියන්න එපා කියන්නේ මම මොකද? මම කියවනේ මේ ට්‍රෙෂරි බොන්ඩ් වලින්
සියයට 40ක් විතර තියෙන්නේ EPF එක ETF එක. අත තියන්න එපා ශහන් ඇමතුමා. ඊට පස්සේ කමර්ෂල් බැංකු වල තියෙනවා පුද්ගලික සහ රජයේ 130ක් විතර. තව 130ක් විතර තියෙනවා corporation insurance companies and individuals. හැබැයි ට්‍රෙෂරි බිල් පැත්තෙන් ගත්තොත් ට්‍රිලියන් 4න් මෙතුමා දැන් පොඩ්ඩකට කලින් කිව්වා මම ලියාගත්තා ට්‍රිලියන් 2.6ක් වාගේ තියෙන්නේ මහ බැංකුවේ. ඔබතුමා කියපු ගණන් ට්‍රිලියන් 1.4ක් විතර තියෙන්නේ අනිත් ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස් ලගාව. එතකොට ඔබතුමාට හැකියාවක් තියෙනවා යම් කිසි විදියකට රින්ග් ෆෙන්ස් කරලා අනික් කට්ටිය බැංකුව සමග සාකච්ඡාවක් කරන්න. ඔව් එහෙම වුණොත් බැංකුවේ equity එක negative වෙනවා. මහා බැංකුවේ කොහොමත් net foreign asset එක දැන් තියෙන negative billion ගානක් ඩොලර්. හරි? හැබැයි යම් විදියකින් ඔබලාට මේ ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු කරගන්න බැරි වුණොත් 130 ගණන් වලට පොලි අනුපාතය තියාගන්න වුණොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මොකද පොඩි ව්‍යාපාරිකයා ඉඳලා මහා ප්‍රමාණයේ ව්‍යාපාරිකයාටත් ආර්ථික රජය ගන්න 130 නම් ඊට වැඩි ප්‍රමාණයකට තමයි ඒ කට්ටියට ණය ගන්න වෙන්නේ. ලීසින් එහෙම 140යි. So it's not sustainable. ඒක තිරසාර නැහැ. විදේශීය ණය තිරසාර නැති නිසා දැන් ඒවා ප්‍රතිව්‍යුහගත කරන්න කතා කරනවා. මොන වෙලාවද කියලා අපි දන්නේ නැහැ. ඔබලා කියනවා ජනවාරි මාසෙ වෙනකොට කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ගැටලුව තියෙන්නේ දේශීය ණය සම්බන්ධයෙන් දැන් අපි කතා කරන්නේ ඒක. තව මම අදහසක් දෙන්නම් ඔබලාට හිතන්න. දැන් withholding tax එක ගහනවානේ. දැන් withholding tax එක ගහනවා 5%. හැබැයි ඔබලා ගෙවනවා 30%ට වඩා ප්‍රමාණයක් පොලියට. ඇයි අපිට බැරි withholding tax එක 10% කරන්න? 15% කරන්න? 20% කරන්න? ඒක හැයා කට් එකක් නෙමෙයි. හැබැයි withholding tax එක කියන්නේ taxing at the source. withholding tax එක ගත්තොත් ඔවුන්ට ලැබෙන මහා පොලියෙන් ලැබෙන ආදායමෙන් රජයට යම් කිසි ප්‍රමාණයක් බදු හැටියට ගන්න පුළුවන්. කාලය අවසන් වෙනකන් පොඩ්ඩක් මට විනාඩි දෙකක් දෙන්න අනුබල ලක්ෂ්මන් කියලා. අභේසිංහ මන්ත්‍රීතුමාගේ වෙලාව. අභේසිංහ මන්ත්‍රීතුමා විනාඩි දෙක. හරි කමන. හැබැයි එතකොට මම මේ කියාගෙන ආවේ withholding tax එකෙන් ඒක අඩු කර. දැන් හැබැයි සාමාන්‍ය පුද්ගලයෝ ඉන්නවා පෙන්ෂන් එකෙන් මේ පෙන්ෂන් එක හැටියට ඒ පොලියෙන් ජීවත් වෙන EPF එකේ සම්වෙච්ච සල්ලි බැංකුවේ දාලා ඒ පොලියෙන් ජීවත් වෙන සාමාන්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඔවුන් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔවුන් අයින් කරන්න. ඔවුන් අයින් කරන්න. විශාල කට්ටිය ගන්න. ලොකු මේ ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ් ඩිපොසිට් තියෙන කට්ටිය. ඔවුන්ට 130ක් ලැබෙනවා. 130ක් ආණ්ඩුව ගෙවනවා 130ක්. හරි ඒ එතනින් withholding tax එක ගත හැකි. මම මේක මුදල් කාර්ක සභාවේ මුදල් අමාත්‍යාංශයේ කට්ටියට කිව්වා 105 ඉඳලා මේක 110 කරන්නේ නැත්තේයි. මම පෙන්නලා දුන්නා. මම ඔවුන්ට විශ්ලේෂණය කරන්න කියලා කිව්වා. ඒක කරෝතින් එහෙම ඔය ආදායම් බදු ඔච්චර වැඩි කරන්න ඕනෙත් නැහැ. අනිත් පැත්ත බලන්න. ඔබ කිව්වා ට්‍රිලියන් 4න් ට්‍රිලියන 2.5ක් තියෙන්නේ මහ බැංකුවට කියලා. එතකොට මහ බැංකුවට විශාල ප්‍රොෆිට් එකක් එනවා මේ අවුරුද්දේ. එන අවුරුද්දේ. ඇයි ඒ කොහොමද? වැඩි ට්‍රිලියන් 2.5ක් ආණ්ඩුවට දීලා 130 පොලිය ගත්තාම මහ බැංකුවේ ලාභය කොහොමද? මහ බැංකුවට ඒ ලාභය බිලියන 500ක් විතර. කෙලිම එක ගහන්න පුළුවන්. ඒකට ගහන්න බැරියයි. ඉතින් ඔබ කිව්වනේ විකල්ප ඉදිරිපත් කරන්න කියලා අපි සිහින කතා කියන්නේ නැහැ. මම එදා ඉඳන් කිව්වා IMF එකට යන්න කියලා. ඕගොල්ලෝ ගියේ නැහැ. මම කිව්වේ මගේ පළවෙනි පාර්ලිමේන්තු කතාවේ 2020. අද ඒ විදිහට කතා කරලා පාර්ලිමේන්තුවේ අර බංග්ලාදේශ වගේ රටවල් ගිහිල්ලා ප්‍රශ්න ඔක්කොම විසඳගෙන තියෙනවා. 2020 ඕගොල්ලෝ ගියානම් ඩොලර එක රුපියල් 200යි පොලි අනුපාතය රුපියල් 105යි. අද ඩොලරේ රුපියල් 370යි පොලි අනුපාතය 130 ගානක්. මිනිස්සුට ෆ්ලැට් වෙලා ජීවත් වෙන්න බෑ. ඒ නිසා ඔබතුමාලා එදා මං කියප එක ඇහුවේ නැහැ. අද හරි මං කියන එක අහන්න. අපි විපක්ෂයේ හිටියට
මේ රට ගැන විශාල ආදරයක් තියෙනවා. අපිට ඇමතිකම් ඕනේ නැහැ. නමුත් රට වෙනුවෙන් කරන්න තියෙන දේ අපි කරන්න සූදානම්. ඉතින් මම අවසන් කරන්නම්. අවසන් කරන්න. අවසන් කරන්නම්. අපි මේකට විරුද්ධ නැහැ. මොකද රටවැසියා වෙනුවෙන් මේකට අපි පෙනී හිටින්න ඕනේ නිසා. හැබැයි විකල්ප මං ඉදිරිපත් කරා. ඒ විකල්ප පිළිබඳව ඔයගොල්ලෝ උත්තරයක් දෙන්න. හරි? මොකද තව තවත් ණය අරගෙන තව තවත් අපිට මේ ප්‍රශ්නේ උග්‍ර කරගෙන තව තවත් පොලිය වැඩි කරගෙන මේ ප්‍රශ්න නම් විසඳන්න බෑ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරුනි. ගරු අශෝක